පිංගතුනි සිහිය කියන එක දියුණු කරන්න පුළුවන් දෙයක්. ඒ සිහිය දියුණු කරන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉන්න අපිට පුළුවන්. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට සිහිය ඉහළටම දියුණු කරන්න මිනිස්යන්ට වඩා හැකියාව තියෙනවා. ඊළඟට නාග ලෝකේ ඉන්න නාගයන්ට සිහිය තියෙනවා. ඒ සිහියෙන් පිං කරගන්න පුළුවන්. හැබැයි ඒ සිහිය ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට වඩන්න බෑ. මාර්ගඵලයකට යන්න බෑ. හැබැයි හොඳට පිං කරන්න පුළුවන්. එතනින් පහළ ඉන්න අපායගත සත්වයෝ ගත්තොත් සිහියක් තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ සිහියෙන් ධර්මාවබෝධයට යන්න බෑ. හැබැයි පිනක් රැස් වෙනවා සමහර. දැන් සත්තුන්ට පින් රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. සිහිය තියෙනවා. දැන් ඔබ දන්නවා බුදුරජාන් වහන්සේට මී වදයක් පූජා කරපු වඳුරෙක් මරණින් මත්තේ සුගතිය ඉපදුනා කියලා අහලා තියෙනවා. ඊළඟට කාන්තක දිව්‍ය පුත්‍රයා දෙව්ලොව ඉඳන් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි මං කාන්තක දෙවියන්. එදා ඔබ වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දවසේ ඔබ වහන්සේ මගේ කර්මත තියාගෙන තමයි මං ඊතර කෙරෙව්වේ. මේ කතාව කියලා ඔබ වහන්සේ එදා ඈතට නොපෙනී යනකොට ඔබ වහන්සේගේ ගුණ සිහි කර කර මම් මිය ගියා. ඒ සැනින් දිව්‍ය ලෝකේ දිව්‍ය සැප සම්පත් ඇතුව පහළ වුණා කිය. එතකොට සත්තුන්ටත් පින් රැස් වෙනවා, හිත පැහැදුණොත්. ඔබ අහලා ඇති දසවෙනි වස් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ගත කරනකොට පාරිලේ ඇතා වඳුරේ මේ අය තමයි අප උපස්ථාන කරේ. දැන් බලන්න ඔය කරඬුව ගෙනියන හස්ති දිහා. පෙර සසරේ මහා පිනක් තියෙන ඕන මහා හස්ති ඉන්නවා. ඒ කරඬුව වඩම්මන හස්ති අතර ගත්තා. එතකොට ඒ අයට පින් රැස් වෙනවා. දේශනාවක සඳහන් වෙනවා මේ ලංකාව ඉතිහාස සිදුවීමක්. එදා මහරහතන් වහන්සේලා වැඩ හිටිය ගල්ලෙනක කිරිවවුල 500ක් හිටියා කියන ගල්ලෙනේ. උන්වහන්සේලා හැමදාම සජ්ජහායනා කරනවා සතර සතිපට්ඨානෙ. අභිධර්මයේ සතර සතිපට්ඨානෙ සජ්ජහායනා කරනවා රාත්‍රී අර ගල්ලෙනේ. මේ කිරිවවුල 500ම මේ හඬට ඇහුම්කන් දීගෙන හිත පහදෙන. ධර්මාවබෝධයට යන්න බෑ, හිත පහදිනවා හඬට එච්චරයි. ඒ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනවල තියෙනවා මහා සතෙකුට පවා පින රැස් වෙන පුණ්‍ය ශක්තිය. මේ කිරිවවුල 500ම මරණින් මත්තේ ආයමත් මනුස්ස ලෝකේ උපදින අර පිනේ ඉපදිලා ඒ 500 දෙනාම පැවිදි වෙලා රහත් වෙන අර පින බලවත් වෙනවා. ඊළඟට දවසක් බුදුරජාණන් වහන්සේ කමතක දහම් දේශනෝ. බණ කියනකොට අර වෙලක හිටපු මඩගොඩේ හිටපු මැඩියෙක් එහෙම අර නියරට ඇවිල්ලා ඒ හඬට බුදුහාඳුරන්ගේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරි හඬට කන් දීගෙන හිටියා. ඒ හඬට කන් දීගෙන ඉන්නකොට එතනින් යන මිනිස්සේ කෙවිත් රිටක් අරගෙන යනවා මේ හැරමිටියක් වගේ. ඒ මිනිස්සයා ඉති යනකොට වැටෙන්න වගේ ගියා. තියලා තද කරේ අර ගෙම්බගේ මැඩියාගේ ඇඟ උඩට තමයි කෙවිත තිබ්බ උනේ. ඔහු එහෙම මරණයටපත් වුණා. මණ්ඩුක දෙවියන් හැටියට දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ. එතකොට ඒ බණ අහගෙන ඒ මොහොතේ හිත පැහැදිච්ච පිණින් සුගතිය ගියා. එහෙනම් අපිට පේනවා සත්තුන්ට පින් රැස් වෙනවා. එහෙනම් සත්තුන්ට අකුසල් රැස් වෙන්නේ නැද්ද? අකුසලු රැස් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ ඔය බුදුන් අදින තැන්වල පන්සල් වල චෛත්‍ය ළඟ ගෙනහලා බල්ලෝ පූස දාන්න එපා කියලා. විශාල අකුසලයක් සත්තු රැස් කරනවා. ගෙනත් දානේ උන්ටත් ආයි අපායෙම තමයි. දැන් හිතන්න මිනිස්සු බොහෝම සද්ධාවෙන් අතුගාලා වැලි අතුරලා ඊළඟට සඳුන් වතුරෙන් දෝවණය කරලා සාමාන්‍ය බුදුන් අඳින බිම පෙරලිලා බෝමලුව පිරිසිදු කරනවා. එතකොට ඒවා පිනක්ද නැද්ද? පින. ඒ බෝමලුවම අපිරිසිදු කරනකොට අකුසලයක් රැස් වෙනවා. ඒ නිසා මේ සත්තු පන්සල් වල ওই බල්ල පූසු ගිහින් දානවා කියන්නේ සමහරට හිතනවා ඇති මොනවා හරි කාලා ඉන්නවනේ කියලා. ඒක නෙමෙයි වෙන්නේ, විශාල අකුසලයක්. ගෙනත් දාන මිනිස්සුන්ටත් අකුසලයක්. බුදුහාමුදුරු වැඩ ඉන්නවා වගේ ඒ චෛත්‍ය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන බෝමලුව බුදුමැදුරේ මලමුත්‍ර කරනකොට ඒවා විශාල අකුසලයක්. ඒ භූමි අපිරිසිදු කිරීම. ඒ නිසා හැබැයි ඒ අයගේ සිහිය දැන් සත්තුන්ට සිහිය තියෙන නිසානේ. ඔබ හිතන්න මෙහෙම, දැන් ඔය බල්ලෙක්
ඔය වටේ ඇවිදලා ඇවිදලා ආ ඉන්න තැන හොයාගෙන ඉන්න දන්නේ නැද්ද? දන්නවා. ගෙදර කෙන අවුරුදු ගානකට පස්සේ රට ඉඳන් එන. ආපු ගමන් අඳුරන්නේ නැද්ද? අඳුර ගන්න. එතකොට ඒ සතාට සිහිය තියෙනවා. හැබැයි සිහිය දියුණු කරන්න බෑ. දියුණු කරන ක්‍රමය දන්නේ. නිරේ ඉන්න නිරි සතාට සිහියක් තියෙනවා. ඒකනේ අපායට ගියාට පස්සේ යමරාජ්‍යරු සිහි කරලා දෙන්නේ. හිම්බා පුරුෂය නුඹ මේ අපායට ආවි නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්නව නෙමෙයි කියනවා. නුඹේ තාත්තා කරපු අකුසල ගෙවන්න මෙහි ආව නෙමෙයි. නුඹේ ඥාතියෙක් නෑයෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න මෙහි ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ 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 වගේ අකුසල් නිසා අපායට ආවේ කියලා සිහි කරවන. එතකොට සිහි කරවන්නේ සිහිය තියෙන නිසානේ. තමන්ටම සිහි කරලා දෙනවා තමන්ම කරපු අකුසල් පස්සරයක්. පළවෙනි දේව දූතය දැක්කද දෙවෙනි දේව දූතය දැක්කද ඔය වගේ පස්සරයක් සිහි කරලා දෙනවා කියලා. නිරේ ඉන්න නිරි සතාට සිහියක් තියෙනවා. හැබැයි ඒක දියුණු කරන ක්‍රමයක් තියා හිතන්නවත් බෑ. කෑග ගහ විලාප දෙදී අකුසල් ගෙව ගෙව දුවනවා මිසක් සිහිය වඩන්න හිතන්නවත් බෑ. ඊළඟට ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේතයන්ට සිහිය තියෙනවා. ඒකනේ මැරුණහම පරණ ගෙවල් දොරවල් හොයාගෙන ඉන්නේ. අර තිරෝකුඩ සූට්ටේ තියෙන්නේ. මැරිලා ගිහිලා සොහනට දැම්මට තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන ඉනවා කියන. හැවිල්ලා ගෙට එන්න බැරි වුණාට ගේ පේන මානෙක නතර වෙන. තුන් මං හන්දියක හතර මං හන්දියක කුවත් යයිනක කොහේ හරි. මේ දිහා බලාගෙන හූල්ල හූල්ල දුක් වෙවි ඉන්නවා කියන ප්‍රේත ලෝකෙ ඉපදිච්චයි. එතකොට අපිට පේනවා ඒ අයට සිහියක් තියෙනවා. මේ මගේ පෙර ජීවිතේ දරුව, මේ මගේ ඉඩම්, මගේ ගෙවල්, ඒව අඳුන ගන්න සිහිය නැද්ද මැරිලා? ප්‍රේත ලෝකෙ ඉපදුනොත් ඒ සිහිය තියෙනවා. ඒවට ඇදිලා આવොත්. හැබැයි සිහිය දියුණු කරන්න බෑ. ඒ නිසා ඒකනේ ඒ අයගේ හිතේ යම් කිසි දෙයක් ද්වේෂයක් පිහිටියොත් ඒක අතහැර ගන්න බෑ. මොකද ආදීනව සිහි කරලා බැහැර කරන්න බෑ. දැන් සමහර අය අපිට මැරෙනකොට මොකක් හරි වෛරයක් හිතට ආවා. මුන් මට කන්න දුන්නේ. එක්කෝ මට බේත් පෙත්ත දුන්නේ කියලා වෛරකින් මැරුණා. පරම්පරා ගානක් පලිගන්න හිතාගෙන මැරිලා පරම්පරා දෙක තුනක් ගියා කියලා හිතන්න. ආයි කාගේ හරි ඇඟකට වැහුණත් කියන්නේ අරකමයි. මුන් මට කන්න දුන්නේ. මුන් මට බේත් පෙත්ත දුන්නේ. අර වෛරෙම ඒක හිතෙන් අතහැරෙන්නේ නැහැ. ඒකෙමයි ඉන්නේ. අවුරුදු ගණන් ගියත් ඒකම උපාදාන කරගෙන ඒ ද්වේෂයෙන්ම පලිගන්න හොයනවා. පරම්පරා ගණන් පලිගන්න හොයනවා. එතකොට ඒ තමයි සත්ත්ව ලෝකවල ස්වභාවය. අපායවල් වල මනුස්ස ලෝකේ අපිටත් ඔය ගති ලක්ෂණ නැද්ද? තියෙනවා. අපිත් ඔය සතර අපායේ මහ ගෙදර කරගෙන ඇවිල්ලා තියෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ සංසාරික සත්වයාට සතර අපායේ මහ ගෙදර වගේ. අපිටත් තියෙනවා. එක පාට මතුවෙලා ඉන්නේ, ක්ෂණිකව ඇවිස්සලා මතුවෙලා ඉන්නේ. ඒක යටපත් කරගන්න තියෙන්නේ කරුණු තුනක්. ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරියක් ගන්න කියනවා. මේ අකුසල් මතුවෙනකොට සම්පජාන කියන්නේ හොඳ නුවණක් ඇති කරගන්න කියලා. නුවණින් තමයි හිතට එන අරමුණ මේක කුසල්ද අකුසල්ද, මේක පින්ද පව්ද, මේක හොඳද නරකද, යහපත්ද අයහපත් බෙදලා වෙන් කරලා අකුසලේ බැහැල කරලා කුසලේ වඩන්න පුළුවන් වෙන්නේ නුවණ තියෙන කෙනාට. සම්පජාන සතිමා කියන්නේ සතර සතිපට්ඨානෙම හිත පිහිටවාගෙන හිත රකින්න කියන. නැත්නම් හිත සැනින් පණින්නේ කෙලෙස් අරමුණට. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අපිට අනුපස්සනා හතරක් පෙන්වනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැටියට. ඒ අතර අපි කලින් ධර්ම දේශනාවේදී ආනාපාන සති කොටස යම් ප්‍රමාණයකට කතා කරා. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳන් උඩුබැලි අතට හිටියා මතක නැති වුණාට. දන ගගා ඇවිද්දා, වැටි වැටි ඇවිද්දා, ඊට පස්සේ අන්තං කෙලින් ඇවිද ගන්න පුරුදු වුණා. කෙනෙක් මැරෙනකම් එක තැන් වෙනකම් ඒත් උඩුබැලි අතට හරි ඉන්නවා අන්තිමට පණ යනකම්. කෙනෙක්ගේ ජීවිතය තුළ කොච්චර නම් ඉරියව් පවත්වනවද කියලා හිතන්න. හිට ගන්නවා, ඉඳ ගන්නවා, ඇවිදිනවා, හැරෙනවා, වාඩි වෙනවා. හැබැයි අපිට ඒ ඉරියව් පැවැත්ම තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරන්න පුළුවන් බව පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ විතරයි. ඒ ඉරියව් පැවැත්ම තුළ සිහිය පිහිටවන්න පුළුවන්. ඒ සිහිය පිහිටවල සිහියෙන් ඉරියව් පවත්වනකොට අපේ සිහිය වැඩෙනවා, සිහිය දියුණු වෙනවා. ඒක ධර්මාවබෝධයේ අංගයක් හැටියට සිහිය වඩන්න පුළුවන්.
ඒක බුදුරජාන් වහන්සේ ඉරියාපත භාවනාව හැටියට කායානුපස්සනාවට අයිති දෙවනි භාවනාව පෙන්වලා දෙනවා. ආනාපාන සති ළඟට තියෙන ඉරියාපත කොටස ඉරියාපත භාවනාව. ඉරියව් පැවැත්ම ඔස්සේ අපි හොඳට නැකිටලා හිටියත් තමන්ගේ ඉරියව්ව ගැන හොඳ සිහියෙන් ඉන්න කිය. සරලව ගත්තොත් මෙහෙමයි. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන කෙනෙක් ඇවිදගෙන යනකොට මං ඇවිදිනවා කියන සිහියෙන් ඉරියව් වෙනස් වීම දකිමින් ඉරියව්වේම හිත පිහිටවාගෙනම සිහිය පවත්වන්න කියන. අපි ඇවිදිනවා කියලා දන්නවා තමයි. හැබැයි ඇවිදිනකොට කොච්චර දේවල් හිතනවද කියලා හිතන්න. ඔය ඇවිදිනකොට ගෙවල් ගැන මතක් වෙනවා, දරුවෝ ගැන මතක් වෙනවා, මුන් කෑවද දන්නේ නැහැ කියලා හිතෙනවා. ඉඩකඩම් ප්‍රශ්න තියෙනවා නම් ඒව මතක් වෙනවා, තරහකාරයෝ ගැන සිහි වෙනවා. කොච්චර දේවල් අපි ඇවිදගෙන යනකොට හිත හිතා යනවද? ඒ පංච නීවරණ ඔස්සේ කෙලෙස් ඔස්සේ හිත යන්න ඉඩ නොදී ඉරියව්වට විතරක් හිත පවත්තනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාත. පියවරෙන් පියවර ඉරියව්ව වෙනස් වෙන හැටි, පාදයේ ඔසවලා තබන හැටි, ඊළඟ පාදයේ ඉසවෙන හැටි, අතපය හැසිරෙන හැටි, ඉදිරියට ගමන් කරන හැටි, ඉරියව් වෙනස් වීම ඔස්සේ හොඳට පියවරෙන් පියවර ඉරියව්වේම හිත පිහිටවාගෙන සිහිය පවත්වන ඉරියව්ව තුළ. ඊළඟට නතර වෙලා ඉන්න ටිතෝවා ටිතෝම් හීති පජානාති. යම් තැනක නතර වුණාද හිටගත්තද ඒ ඉරියව්ව තුළ තමන් නතර වෙලා ඉන්නකොට හිස්මුදුනේ ඉඳන් පාදාන්ති දක්වාම ඉරියව්ව තුළ හොඳට විමස විමසා ඉරියව්වේම හිත පිහිටවන. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. කෙනෙක් වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්නකොට තමන් වාඩි වෙලා ඉන්න ඉරියව් ඔස්සේම හිස්මුදුනේ ඉඳන් පාදාන්තයටත් පාදාන්තේ ඉඳන් කේසාන්තයටත් ඉරියව් ඔස්සේ හිත පවත්වනවා. බාහිර අරමුණකට හිත යන්න දෙන්නෙම නැහැ. ඉරියව්වේම හිත පිහිටවා ගන්නවා. සයානෝවා සයානෝම් හීති පජානා. නිදා ගන්න යනවා යා. නිදා ගන්න ඉරියව්වෙන් ඉන්නවා. චුට්ටක් මහන්සියට ඇලවෙනවා. හැබැයි ඒ ඉරියව් වෙනස් වීම දකිමින් නිදාගෙන හිටියත් නිදාගන්න ඉන්න ඉරියව්ව ඔස්සේ හිසේ ඉඳන් පාදාන්ති දක්වා අතපය පිහිටලා තියෙන ආකාර ඉරියව් වෙනස් වීම හොඳට සිහියෙන් දකිමි. ඉරියව්ව ඔස්සේම හිත පිහිටවාගෙන හිත පවත්තනවා. එතකොට ওই විදිහට හිත පවත්තන්න පුළුවන් නම් ඊළඟට යම් යම් ආකාරයකට වෙනස් වීමක් ඉරියව් ඇති වෙනවා නම් ඒ ඉරියව් වෙනස් වීම ඒ ආකාරයටම දකිමින් සිහිය පවත්තනවා. ඕක තමයි ඉරියාපත භාවනාව. සරලයි. හැබැයි අමාරුයි. ලේසි නෑ. අහගෙන ඉන්නවා ලේසි වුණාට හිත පවත්වන්න ගියාම ලේසි නෑ. බනහන්න ලේසි. අහගෙන ඉන්න ලේසි. හැබැයි ප්‍රායෝගිකව හිත පිහිට ඕනකොටයි වැඩේ තේරෙන්නේ. හිතේ ස්වභාවය. මේක කුලප්පු වෙච්ච සතෙක් වගේ. සැනින් පණිනවා. පණින්නේ කෙලෙස් සහිත අරමුණු ඔස්සේ දුවන. පංච නීවරණ ඔස්සේමයි හිත දුවන්නේ හැම වෙලාවෙම. ඒ දුවන හිතක් ඉරියව්වේ පවත්වනවා කියන්නේ ලේසි නෑ. කාලයක් උත්සාහ කළ උත්සාහ කළ වීරිය වඩලා ඉරියව්වේ හිත පවත්වන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉරියාපත භාවනාවත් එක්කම ඉගෙන ගත යුතු ඒහා සමාන තවත් දියුණුම කොටසක් තියෙන සම්පජන්නේ. ඒකත් එකටම වගේ යන්නේ. ඉරියව්වේ හිත පිහිටවන්න පුරුදු වෙලා ඉරියව්ව තුළ හිත තැම්පත් කරගන්න පුරුදු වෙච්ච කෙනාට හැම මොහොතේම මගේ හිතට ලාම කකුසලයක් නම් රින් ගන්න දෙන්නේ නැ කියන දැඩි අදිෂ්ඨානෙම හිත පවත්තන්න කියන. දැඩි අදිෂ්ඨානයක් පවත්තනවා. ඉදිරියට යනකොට ආපසු හැරිලා එනකොට වටපිට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බැලුවත් හිතනවා මේ වටපිට බැලීම නිසා මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා. ඒක තමයි භාවනාව සම්පජාන. නන්ද කුමාරයා තමයි සම්පජන්නේ ඉහළටම වඩපු කෙනා. නන්ද කුමාරයා ගැන අහලා තියෙනවනේ. බුදුහාඳුරන්ගේ ඥාතිවරේ. මහා ප්‍රජාපති ගෝතමියගේ පුතණුවන්. නන්ද කුමරු. මේ නන්ද කුමාරයා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දකට පස්සේ තමයි කපිලවස්තුපුරේට ඥාතීන් බලන්න වැඩම කරේ. ඒ වැඩම කරලා ඊළඟ දවසේ දෙවනි දවසේ නෙමෙයි තුන්වෙනි දවසේ නන්ද කුමාරයාගේ විවාහ උත්සවේ ජනපද කල්යාණියත් එක්ක විවාහ වෙන විවාහ උත්සවේ ඊළඟට අභිෂේක මංගල්‍යේ ඒ විතරක් නෙමෙයි අලුත් මාලිගාවකට ගෙවිදීමේ මංගල්‍යේ විවාහ වුණාට පස්සේ
ඒ අයට ඉන්න අලුත් ලස්සන මාලිගාවක් කරවලා තිබ්බා. ඔටුනු පළඳලා අභිෂේක කරවන්න සුද්ධෝදන රජතුමාට බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ රාජ්‍ය පවරන්න හිටියේ ඊළඟට නන්ද කුමාරයා. නන්ද කුමාරයාට තමයි අභිෂේක කරවන්න හිටියේ. දැන් මේ ඔක්කොම මේ මංගල්‍යෙ තුනම යෙදිච්ච දවස. දැන් බුදුහාඳුරන්ට මාලිගාවට දානෙකට ආරාධනා කරා. දැන් මේ උත්සවයට කලින් උදෑසනේ බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. වැඩම කරලා දානේ වළඳලා අවසන් වෙලා නන්ද කුමාරයාගේ අතට පාත්‍රය දුන්නා. දීලා බුදුරජාණන් වහන්සේ නැගිට්ටා සංඝයා සමග වඩිනවා. දැන් නන්ද කුමාරයාට මේ ආරාමයට ගිහින් එන්න වෙලාවක් නෙමෙයි. දැන් මේ මංගල්‍යයට ලෑස්ති වෙන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් පාත්‍රය දුන්නා තියන්නත් බෑ වෙන කෙනෙකුට දෙන්නත් බෑ. මේ අස්සේ කමක් නැහැ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැන් පාත්‍රය ඉල්ල ගනී කියලා ළඟින්ම තථාගතයන් වහන්සේගේ අසලින්ම නන්ද කුමාරයාත් පාත්‍රය අරගෙන එනවා. එනකොට ඒ ළඟින් තමයි දැන් ජනපද කල්යාණී ලෑස්ති වෙනවා උස් මේ වෙඩින් එකට. කවුළුවෙන් බලනකොට දැක්කා නන්ද කුමාර බුදුහාඳුර සංඝ පිරිසත් එක්ක වඩිනවා දාන ඉවර වෙලා. නන්ද කුමාරයා බුදුහාඳුරන්ගේ පාත්‍රය අරගෙන යනවා. අර කවුළුවෙන් hina vela bohoma aadaraniya vidiyata hina vela ehuwa aarya putte ikmanta enawa neida kiyala ehuwa oluwen kiwa innan kiyala echcharai meeka nikan weduna bokkatama weduna eetalayak weduna wage heniyak weduna wage weduna ara enawa neida kiyala ahapu eka giya gi budhurajan wahanse gaanak katne unwahanse kutiyata gihilla weda hitiya nanda kumaraya eliye inna dan paathare yate tiyagena bimin tiyannat da බුදුරජාණන් වහන්සේ ළඟට ආව ස්වාමීනි මේ පාත්‍රය. බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද මේ සංසාරේ බොහෝම දුකයි කීවා. එහෙමයි ස්වාමීනි කීවා. නන්ද මේ දුක් සහිත සංසාරයට වැටෙන්නද කැමති සසරින් මිදෙන්නද කට උතර නේද? නන්ද පැවිදි වෙමු නේද කියලා ඇහුවා. දැන් බෑ කියන්නත් බෑ. තථාගතයන් වහන්සේ කැමැත්තක් කියලා. බුදුරජාණන් වහන්සේ කැමැති දෙයක් කරන්න කියලා. ඒ මොහොතේ බුදුරජාන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කතා කළා කියලා සාරිපුත්ත මේ නන්දව පැවිදි කරන්න කියලා. ඉක්මනට එකක් ගිහිලා දැන් හිස මුඩු කරලා දැන් මේ ඔක්කොම කොණ්ඩ මොස්තර දාගෙන ලෑස්ති වෙලා හිටියේ විවාහයට. ඒ අස්සෙම පැවිදි කරා කියන්නේ ආ ඉතින්. එදාම පැවිදි කෙරෙව. දැන් සිවුරත් පෙරෙව. සිවුර පෙරෙව්වට කය පැවිදි කරාට දැන් හිත තියෙන්නේ වෙන ලෝකෙක. දැන් ජනපද කල්යාණී තමයි මැවිලා පේන්නේ. ඇස් පියාගත්ත ගමන් පේනවා ආර්ය පුත්‍රේනව නේද කියලා අහපු එක පේනවා. නිදා ගන්න ගියත් පේන්නේ hina වෙලා ආර්ය පුත්‍රේනව නේද කියලා ඕකමයි පේන්නේ දැන්. බැලුව බැලුවත් දැන් දානි ටික වළඳ ගන්න බෑ මුළු ඇඟම දනවා. දැන් පංච කාමයන් තුල හිත වද දෙනවා. මුද්‍රජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට විශාල මානසික වේදනාවක් තියෙනවා කිය. මට ජනපද කල්යාණිව සිහි වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ 이르දි බලයෙන් නන්ද කුමාරයව දිව්‍ය ලෝකයට අරගෙන ගියා. අතින් අල්ලගෙන බුදුහාඳුරන්ගේ 이르දි බලයෙන් දෙව්ලොවට අරගෙන ගියා. ගිහිල්ලා දිව්‍යාංගනාවක් පෙන්වුවා. දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දෙවියන් විනෝද වෙන නන්දන උයන, දිව්‍ය අප්සරාවන් මේවා පෙන්වුවට පස්සේ පුදුමෙන් පුදුමයට පත් වුණා. නන්ද කුමාරයාගේ හිත පංච කාමයන්ට ඇදිලා යන හිත අර දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දිව්‍ය සලුපිලි, දිව්‍ය අංගනාවන් ඒවට හිත ඇදිලා ගියා. නන්ද කුමාරයා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දිව්‍ය සැප සම්පත් ලබන්න නම් මම මොනවද කරන්න ඕන කියලා. මේ දිව්‍ය දෙවිවරුන්ට මේ දිව්‍ය අංගනාව පිනට පහළ වෙනවද ඇහුවා. එහෙමයි කිව්වා. නන්ද ඔබට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කිව්වා 500ක් පහළ වෙනවා කිව්වා. ඔබ පින් කරන්න කිව්වා. ඔබ තථාගතයන් වහන්සේ පෙන්වන මාර්ගය වඩන්න කිව්වා. ඔබට මේ දිව්‍ය සැප සම්පත් මේ සියල්ල ලැබෙයි කිව්වා. බොහොම සතුටින් ඇවිල්ලා දැන් නන්ද කුමාරයා ජනපද කල්යාණී හිතින් අමතක කරා. දැන් හිතේ තියෙන්නේ දිව්‍ය සැප සම්පත්. හිත හදාගෙන දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍යාංගනාව 500ක් ලැබෙනවා දැන්. ඊට වැඩිය ලස්සන අය හම්බෙනවා. දැන් පුදුම වීරියෙන් භාවනා කරනවා. හැබැයි අදහස මොකක් වුණත් වඩන්නේ නිවරදි මාර්ගය. අන්න ඒකයි වටින්නේ.
බුදුහාඳුර පෙන්නා මහණෙනි අඬ අඬ ගියත් හරි පාරණං අරමුණ කරා යනවා. හිනාවෙවි ගියත් පාර හරිනම් අරමුණ කරා යනවා. ඒ වගේ මාර්ගය හරිනම් දුකසේ ගියත් සතුටෙන් ගියත් ප්‍රතිඵලේ කරා යනවා කිය. නන්ද කුමාරයා දැන් සිල් රකින්න. පුදුම වීරියෙන් භාවනා කරනවා. බුදුරජාන් වහන්සේ නන්ද කුමාරයාගේ සති සම්පජාන්නේ ගැන දේශනා කරන මහණෙනි නන්ද පුදුම විදිහට කියනවා හිත රැකගෙන ඉන්නේ. කෙලෙස් අරමුණකට හිතට ඇතුල් වෙන්න ඉඩ නොදී. නන්ද උතුරු දිසාව බලන්නේ මේ උතුරු දිසාව බැලීම මුල් කරගෙන ලාම කකුසලයක් මගේ හිතට ඇතුල් නොවේවා කියන දැඩි අදිෂ්ඨානෙන් උතුරු දිහා බලනවා කියලා. උතුරු අනු දිසාව දිහා පොඩ්ඩක් හැරිලා බැලුවත් ඒ බලන්න මේ දිසාව අනු දිසාව බැලීම මුල් කරගෙන මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන දැඩි අදිෂ්ඨානෙන් කියන. නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව. නන්ද මේ කොයි දිසාව හැරිලා බැලුවත් හැම වෙලාවෙම සම්පජන්‍යයක් පවත්වනවා කියන. ඒ කියන්නේ කොච්චර සිහියෙන් ඉඳලා තියෙනවද කියලා පේනවා. වටපිට බැලුවත් හැම වෙලාවෙම හිත පවත්තන්නේ මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා. කෙලෙස් සහිත අරමුණක් නම් ඇතුල් නොවේවා. පංචකාමයන් හිතට ඇතුල් නොවේවා. හොඳ සිහියෙන් හිත රැකගෙන නන්ද භාවනා කරා ධර්ම අවබෝධය ලැබලා කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. ඒ සති සම්පජන්නෙම වඩලා ධර්ම අවබෝධයට හිත වඩා ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කිනෝ සාමීනි මම කළ යුතු දේ කරලා ඉවරයි කතං කරණීය නාපරං ඉත්තත්තා යති පජානාති තවත් මට නිවන පිණිස අමුතුවෙන් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ සාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට පොරොන්දුවක් වුණා නන්ද මේ මාර්ගේ වැඩුවොත් දිව්‍යාංගනාව 500ක් ලැබෙනවා කියලා ස්වාමිනී බහකිතුන් අහස මං ආවේ ඒක එපා කියන්න කියෝ. මට එපා කියෝ. මං ඒ සියලු දේවල් ගැන ඇල්ම හිතෙන් අතහැරියා කි. බුදුරජාන් වහන්සේ වදාළා නන්ද ඔබ ධර්මයේ දියුණු කරලා ඔබේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවත් සමගම තථාගතයන් වහන්සේ පොරොන්දු වෙනුත් මිදිලා ඉවරයි කියෝ. එතකොට අපිට පේනවා සිහිය පවත්වනවා කියන එක දැඩි සම්පජන්නකින් කරන්න ඕන දෙයක්. දැඩි අදිෂ්ඨානයකි. ඒ සම්පජන්‍ය භාවනා දැන් භාවනාක ගොඩක් අයගෙන අපිට භාවනා කරන්න වෙලාවක් නෑ. අපිට කොහෙන්ද ඉතින් වෙලාවක් ඇහෙනවනේ වනේ. සම්පජන්‍ය භාවනාව අපි හොඳට නිකං අහලා තේරුම් ගත්තත් ඒ භාවනාවේ තියෙනවා බුදුහාමුදුරු පෙන්නන්නේ අපි කරන හැම වැඩක්ම යමුතුවේ වෙලාවක් නෙමෙයි තියෙන්නේ. වටපිට බැලුවත් මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන සම්පජන්ණයෙන් වටපිට බලන්න කියලා. අතපය දිග හරිනව හකුලනව සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන හොඳ සිහිනුවණින් තමයි කියන අත දිග හරින්නේ අකුලන්නේ. ඉදිරියට යනකොට ආපහු හැරෙනකොට ආපස්සට එනකොට ඇවිදින හැම වෙලේම මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන අරමුණෙන් තමයි කියනින්. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිසේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. ගමන් කරනකොට තිතේ නතර වෙලා ඉන්නකොට සුත්තේ හොඳට අහගෙන ඉන්නකොට නිසින්නේ වාඩි වෙලා ඉන්නකොට ජාගරිතේ නිදි මරනකොට නිදාගෙන ඉන්නකොට ඊළඟට බාසිතේ කතා කරනකොට ඔය හැම වෙලාවෙම තුන්හි භාවය කියන්නේ නිහඬව ඉන්නකොට ඒ කොයි වෙලේ වුණත් සම්පජානකාරී හොති. මගේ හිතට නම් ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන සිහියෙන්ම හිත රැක ගන්න කියලා. ඊළඟට බුදුහාඳුරු පෙන්වන යමක් කනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ යමක් කනවා බොනවා පීතේ කියන්නේ බොන බීම වර්ග හපලා කනවා කැවිලි වගේවා හපලා කනවා ඊළඟට ඒ කන්නේ නැතුව ඉන්නවා මොන විදියට කෑවත් බීවත් වාඩි වෙලා හිටියත් හැම වෙලාවෙම සම්පජානකාරී හොති. හොඳ සිහිනුවණි ලාම කකුසලයකට නම් හිතට රිංගන්න දෙන්නේ නැ කියන අදිෂ්ඨානෙන් ඉන්න කෙනෙක්. ඊළඟට දැන් පැවිද්දන්ට බුදුහාඳුර පෙන්නනවා සංඝාති පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. සංඝාටි කියන්නේ දෙපට සිවුරු. තනිපට සිවුරු පාත්‍ර සිවුරු ධරණ කොට සම්පජානකාරී හොඳ සිහිනුවණින් ඉන්න කෙනෙක්. දැන් ගිහියෙක් නම් ඔබට
ඇඳුම් පැළඳුම් ගලවනකොට අඳිනකොට හෝදනකොට වනනකොට රෙදිපිලි පරිහරණය කරනකොට සම්පජානකාරී හොති. තමන්ගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන සිහිය පවත්ව ගන්න කියන. පත්ත චීවර පාත්‍ර චීවර ද ගිහියෙකුට නම් පිඟං කෝප්ප කන්නේ පොනේ පාත්‍ර වල නෙමෙයි පිඟං කෝප්ප පරිහරණය කරන හෝදනවා නවනවා තියෙනවා හැම වෙලෙම සිහියෙන් ඉන්න කියන. ඊළඟට ওই විදිහට විස්තර කරලා විස්තර කරලා විස්තර කරලා බුදුහාඳුර අන්තිමට ඒක පෙන්නන උච්චාර පස්සාව කම්මේ. වැසිකිලි කැසිකිලි කරන්න ගියත් මලමුත්‍ර කරන වෙලාවෙත් සම්පජන්ණින් වාසය කරන්න කියන. සති සම්පජන්ණින් මගේ හිතට මේ වැසිකිලි කරන වෙලාවේ කැසිකිලි කරන වෙලාවේ මලමුත්‍ර පහ කරන්න ගියත් ලාම කකුසලයක් නම් ඇතුල් නොවේවා කියලා සිහිය පවත්ව ගන්න කියන. මොකද ඒ මොහොතේත් හිතට අකුසල රින් ගන්න පුළුවන්. එතකොට ආය අමුතුවෙන් භාවනා කරන්න වෙලාවල් ඕනද? වැසිකිලි කැසිකිලි කරන වෙලාවේ සම්පජන්ණයෙන් හිත රකින්න පුළුවන් නම් සතිපට්ඨානේ. ආය අමුතුවෙන් වෙලාවල් හොයන්න දෙයක් නැහැ. එතකොට අපිට පේනවා එහෙමනම් ඉරියාපත සම්පජන්ණ කියන භාවනාවල් පුරුදු කරගත්ත කෙනෙකුට හොඳට හිත රැක ගන්න පුළුවන්. හැම වෙලාවෙම සතිපට්ඨානේ හිත ආරක්ෂා කර ගන්න පුළුවන්. එතකොට බොහෝ වෙලාවට අපි හිතාගෙන මේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන වාඩි වෙන එක තමයි භාවනාව කියලා. හැම ඉරියව්වකම භාවනාවේ හිත රකින්න පුළුවන්. හැම මොහොතේම හිත රැක ගන්න පුළුවන්. සතිපට්ඨානෙම හිත ආරක්ෂා කර ගන්න පුළුවන්. සම්පජඤ්ඤයයි ඉරියාපත භාවනාවයි කියන්නේ අපිට හොඳට අනිත් භාවනා දියුණු කරගන්න උපකාර වෙන භාවනාව. දැන් අපි සාමාන්‍යයෙන් ওই සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාවල් වල බුදුහාඳුර පෙන්නනවා සක්මනේ හිත එකඟ වුණොත් ඒක බොහෝ කාලයක් පවතිනවා කියන. සමාධි චිරස්ථිතිකව හොති කියන. සමාධිය පවත්වන්න උපකාර වෙනවා සක්මන් භාවනාවක් තුළ හිත එකඟ කරගැනීම. ඒ නිසා සක්මන් කරනකොට ඉරියාපත භාවන ඉරියව් වෙනස් වීමමයි දකින්නේ. පියවරෙන් පියවර පාදයෙන් පාදේ ඉරියව් වෙනස් වීම දකිමින් තමයි එයා සක්මනේ දෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාව භාවනාවක් හැටියට පුරුදු කරලා ලොකු දෙයක් ඕනේ. දැන් අපි ගම් මෙහෙම සරල දැන් මේ කතා කරන ඒවා අපිට ප්‍රායෝගික වෙන්න එපා. අපි හිතමු දැන් ඔබ පොඩි වෙලාවක් හරි කෙනෙක් භාවනා කරන. පැය භාගයක් විතර භාවනා කරනවා කියලා දැන් ඔය ගොඩාක් හිත පුරුදු කරලා හිත වඩපු කෙනෙකුට නම් පැයක් විතර ඉන්න පුළුවන්. අපිට කොහෙදනේ කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, ධනිස් රිදෙනවා. ඊට පස්සේ වාඩිලා ටික වෙලාවක් යනකොට භාවනාව නෙමෙයි තියෙන්නේ, රිදෙනවා 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 කියන එකක් තමයි එන්නේ ඔළුවේ. ඒ වගේ වෙලාවක කාගෙන දත් මිටි කාගෙන ඉඳගෙන ඉන්නවට වැඩිය හිත අරමුණේ පිහිටව ගන්න එකයි වැදගත්. අකුසලයකට හිත දුවන්නේ නැතුව හිත රැක ගන්න. ඒ පිණිස මොකද කරන්නේ? අපි පැය භාගයක් විතර අපිට භාවනා අරමුණේ හිත පවත්වන්න පුළුවන් වෙලා උපරිම භාවනා කරනවා. ඊට පස්සේ අපි හොඳ සිහියෙන් නැකිටිනවා. ඒ නැකිටින කොටත් සම්පජන්නේ ලාමක අකුසලයක් ඇතුල් නොවේවා. ඊළඟට අපි සක්මන් කරනවා. අපි හිතමු අපි ගෙදරකන අපිට පොඩි දුරක් සාමාන්‍ය කොහේ හරි මිදුලක හරි අපි පුරුදු වෙනවා. කාමරයක් ඇතුලේ වුණත් පුළුවන් කෙනෙකුට. අපි හිතමු අඩි 10ක් 20ක් විතර පොඩි දුරක් අපි හිතෙන් මෙන්න මේ දුර මං සක්මන් කරන. එතකොට අපි කෙලවරේ ඉඳන් හොඳට හිස් මුදුනේ ඉඳන් පාදාන්තේ දක්වාම තමන්ගේ ඉරියව්වට හිත යොමු කරනවා ඉස්සෙල්ලා. එහෙම ඉරියව්වට හිත යොමු කරලා ඊට පස්සේ තමන් පියවරෙන් පියවර සක්මන් කරනකොට ඉස්සෙල්ලාම හිත පිහිටවා ගන්නකන් ටිකක් අමාරුයි. ඒ වෙනුවෙන් අපිට අර පුරුදු වෙන්න වෙනවා පාදයේ ඔසවන හැටි, තබන හැටි. වම් පාදයේ දකුණු පාදයේ එසවෙනවා, තබනවා. ওই විදිහට පුරුදු වෙනවා අර ඉරියව්වේ හිත පිහිටනකම්. ඒ විදිහට ඉරියව්ව වෙනස් වෙන හැටි, පාදයේ ඔසවලා ඉදිරියට අරගෙන ගිහින් තියෙන හැටි, කයේ ඉරියව්ව වෙනස් වෙන හැටි, ඊළඟ පාදයේ එසවෙන හැටි, පියවරෙන් පියවර හොඳට ඉරියව් වෙනස් වීම දකිමින් ඉරියාපත භාවනාවෙනු දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ මොහොතේ ලාම කකුසලයකට නම් හිතට ඇතුල් නොවේවා කියලා දැඩි අදිෂ්ඨානෙන් සක්මන් කර. ඊළඟට ඒ කෙලවරට ගිහිලා ආපහු හැරෙනකොට, තමන් හැරෙනකොට කයේ ඉරියව් වෙනස් වෙන ආකාරය හොඳට තේරුම් ගනිමින්, හොඳට ඉරියව් වෙනස් වීම දකිමින් ආපහු හැරෙනවා. ආය අනිත් පැත්තට සක්මන් කර. ওই විදිහට අපිට පුළුවන් සක්මන් භාවනාව පුරුදු කරගන්න. සරලයි.
එහෙම කාලයක් පුරුදු වෙනකොට ඒ භාවනාවත් එක්ක ඉඳගෙන වඩන භාවනාව ඉක්මනින් වඩා ගන්න පහසුයි. ඒ නිසා මීරියාපත සම්පජන්‍ය කියන්නේ ගොඩාක් හිත දියුණු කරගන්න උපකාර වෙන සතර සතිපට්ඨාන භාවනා ක්‍රම. කායානුපස්සනාවට අයිති කියන්නේ මේ කය හා බැඳී පවතින බව. දැන් ඉරියව්ව ගැන සිතන්නේ කයේ. කායික ඉරියව්ව ඔස්සේ හිත පවත්තක්. සම්පජන්‍ය කියන්නේ කායික ඉරියව් වෙනස් වීමත් එක්ක හිතට ලාමක අකුසලයක් නම් ඇතුල් වෙන්නේ නැහැ කියලා සිහිය පවත්තන භාවනාව. එතනත් කයත් එක්ක බැඳිච්ච දෙයක්. එතකොට මේ විදිහේ භාවනාවල් වඩනකොට සතර මහා ධාතුන්ගේ හටගත් කයේ යථා ස්වභාවයත් අවබෝධ වෙනවා. ඒ තුල අපිට නොදැනීම අපේ සිහිය ටික ටික වැඩෙනවා. ඒක ඉන්ද්‍රියක් හැටියට වැඩෙන්න ඕන. ඒකට ධර්මයේ කියන්නේ සති ඉන්ද්‍රිය. ඒක බල ධර්මයක් හැටියට වැඩෙන්න ඕන. ඒකට කියන්නේ සති බලං කියලා. ඒක බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙන්නට ඕනේ. සති සම්බොජ්ජංග. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් හැටියට වැඩෙන්නට ඕනේ සම්මා සතිය. ওই විදිහට මේ සතර සතිපට්ඨානෙ පිහිටපු සිහිය ටික 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 තමන් තුල දියුණු කරගන්න දක්ෂ වුණොත් ගැලවෙන්න පුළුවන්. නැත්නම් ලීසි නෑ. දැන් අපි බණ අහනවා. බණ අහන්න පුළුවන් නේ බණ අහන්න පුළුවන්. එතකොට බුදුහාඳුර පෙන්න මහණෙනි මේ බුද්ධ ශාසනය කියන්නේ විශාල අරටුවක් තියෙන ගහක් වගේ කියලා. ඒ අරටුවේ ඒ ගහනම් චතුරාර්ය සත්‍ය නිවන කියලා කියන්නේ ධර්මාවබෝධය කියන්නේ ගහේ තියෙන අරටුව වගේ කියලා. ඒ ගහේම තියෙනවා කොලාතු තියෙනවා පොතු තියෙනවා මල් තියෙනවා රිකිලි තියෙනවා ඒ වගේ ගහේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ අපි බෝධි පූජා තියෙනවා පින්කම් කරනවා කටන පින්කම් කරනවා පෙරහැරවල් යනවා සාදු කියනවා දන් දෙනවා මල් පූජා කරනවා ඒ ඔක්කොම අර ගහටම අයිති ඒවා. බුද්ධ ශාසනයටම අයිති ඒවා තමයි. හැබැයි ඒ සියල්ලේ අරමුණ මොකද්ද? මල් පූජා කරලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? පුප්පම් මිලායාති යථායිදම්. ඒත් කායානුපස්සනා. මේ මල පරවෙලා යන්නේ යම්සේද කායෝ තථායති විනාශ. මේ කයේ යථා ස්වභාවයම අවබෝධ විය. කායානුපස්සනාවේ මේ කයේ යථා ස්වභාවය මට අවබෝධ වේවා. එතකොට මලක් පූජා කරත් අරමුණ තියෙන්නේ ඒ කයේ යථා ස්වභාවය දකින්න ලැබේවා. අපි දානයක් දුන්නත් නිවන ප්‍රාර්ථනා කරනවා කියන්නේ මේ කය ගැන මේ තියෙන කෙලෙසුන්ගෙන් මේ මිදෙන්න නිවන කරා යන්න අවිද්‍යාව තණ්හාවෙන් නිදහස් වෙලා නිවන් දකින්න මට මේ දානෙ උපකාර වේවා. එතකොට ඒකෙත් අපි කොහේ හරි ප්‍රාර්ථනයක් කරන්නේ ධර්ම අවබෝධය. එතකොට අපි දන් දෙන්නේ සිල් රකින්න පින්කම් කරන්නේ ඔක්කොම කරන්නේ එකම අරමුණ ධර්ම අවබෝධය. එතකොට ඒකට අවශ්‍ය වැදගත්ම දේ තමයි සතර සතිපට්ඨාන. මේ සතිපට්ඨාන දේශනාව අපේ බුදුහාමුදුරුව විතරක් කරපු එකක් නෙමෙයි. අවිදහිත දේශනාවක් හැටියට තියෙන. අවිදහිත කියන්නේ හැම බුදු කෙනෙක්මත් නොහැරි දේශනා කරන දේශනා. හැම බුදු කෙනෙක්ම දේශනා කරනවා කියන සතිපට්ඨාන. ඒ විදිහට තැන විතරයි වෙනස් වෙන්නේ. දැන් අපේ බුදුහාමුදුරුව සතිපට්ඨාන දේශනා කරේ කුරු රට කම්මස්සගම්ම කියන නියංග. අද ඔය දිල්ලි කියන නගරයට අයිති. කම්මස්සගම්ම කියන නියංගමයි තමයි සතර ඒ නගරෙ හිටමු මිනිස්සු හරි සිහිනුවණින් යුක්තයි කියන. බුදුහාඳුරේ දේශනාව කරාට පස්සේ කොච්චර මිනිස්සු දේශනාවම ප්‍රයෝජනෙට ගත්තද කියන්නේ මග තොටේ නාන තොටේ කුඹල් හලේ පාරේ කොහේ හම්බුණත් කතාව සතිපට්ඨානෙම තමයි කියන. ආයි වෙන මොනවත් නැහැ. කොහේ හම්බුණා සතිපට්ඨාන මාත්‍රකාව මොකද්ද කරන භාවනාව කියලා තමයි කියන අහන්නේ. එතකොට භාවනාවෙම තමයි වෙන දෙයක් කතා කරපුවම අනේ අපි සතිපට්ඨාන ගැන කතා කරමු කියලා සිහිය පිහිටවාගෙන එතනටම එන්නේ. එහෙම සිහිය පිහිටව ගන්න ලේසි නෑ. මොකද අපේ සිහිය පිහිටලා තියෙන්නේ කුසලේ නෙමෙයි අකුසල මූලයන් තුල. දැන් අපේ විඥානේ පිහිටලා තියෙන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයක් තියෙන. ඒ අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානේ ඇදෙන්නෙම අකුසල් පැත්තට. කුසල් පැත්තට නෙමෙයි අකුසලයට ඇදී ඇදී යන. එහෙම ඇදෙන හිතක් ආපස්සට කුසලයට ගන්නවා කියන්නේ ආතාපය. ඒකයි කෙලෙස් තවන වීරියක් ඕන. වීරියක් ඕන දැඩි වීරියක් ආතාපය. ඊළඟට සම්පජාන හොඳ නුවණක් තියෙනවා. දැඩි නුවණක් තියෙන. එහෙම නැත්නම් වැටෙනවා. බොහෝ දෙනෙකුට මේ හිතුවට එක කරන්න බෑ ආයි ටික වෙලා ආයි වැටෙනවා. ඊළඟට හිතේ ස්වභාවය මතක තියාගන්න ඕනේ මේ අරතිය කියන එක එනවා ධර්මයේ වඩනකොට විටින් විට.
අරති ඒක අකුසලයක්. එතකොට අකුසල චෛතසිකයක් හැටියට විස්තර කරන අරති. එතකොට අරති කියන්නේ අකුසලයක්. ඒන් ඒකත් දැන් සමහර කාලේ එනවා බණ පොතක් අතින් අල්ලන්න හිතෙන්නේ. එපා වෙනවා. මේ වැඩක් නෑම කියලා හිතෙනවා. බණක් අහන්න හිතෙන්නේ. කාලයකට හොඳට බණ අහනවා කාලයකට හිත පිහිටන්න වැඩක් නෑ කියලා කලකිරෙනවා. හේතුවකුත් නෑ එපා වෙනවා ජීවිතේ. කලකිරීමක් ඇති වෙනවා. මොකටද මේවා කරන්නේ? ඇයි මේ ජීවත් වෙන්නේ කියලා හිතෙනවා. ඒ වගේ කලකිරීම එපා වීම එක අරතිය කුසල් වඩන්න තියෙන අකමැත්තක් ඇති වෙනවා. ඒක අකුසලයක් හැටියට බලවත් වෙන වෙලාවල් එන්නේ. පින්කම් කරන්න හිතෙන්නේ නැහැ, බණක් අහන්න හිතෙන්නේ නැහැ, භාවනා කරන්න හිතෙන්නේ නැහැ, බුදුන් අඳින්න හිතෙන්නේ නැහැ. වෙනදා හොඳට බුදුන් ඇඳ ආසාවෙන් දැන් බුදුන් අඳින්න හිතෙන්නේ නැහැ. ඔයාලා වදින්න කියන මට පස්සේ පස්සේ වදින්න කියලා. ඒ එහෙම හිතෙන්නේ නැහැ. හිත කුසලෙන් ඈත් වෙන වෙලාවල් එන්නේ. අන්න එතකොට බුදුහාඳුරෝ පෙන්නනවා අපාය බයි සිහි කරා. බැරි විලාවත් මන් දැන් මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න කියලා. අපාය බයි හිතන්න මරණ සතිය වඩන්න. ධර්ම මානසිකාරයක් වඩන්න කියලා. මම ඔබට පොඩි කතාවක් කියන ගිය සතිය වෙච්ච දෙයක්. එතකොට හරියට සතියයි මේක වෙලා. ගිය සෙනසුරාදා මාව හම්බෙන සෙනසුරාදා මාව හම්බෙන්න ද උදේ වරුවේ මගේ පන්තියේ මාත් එක්ක පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත එක ළමයෙකුට පිළිකාවක් හැදිලා දැන් ලියුකේමියා. ඉතින් ඒකට ඔය මෙහෙ බෙහෙත් කළා දැන් ඉන්දියාවේ ගෙනහිල්ලා ඇටමිදුළු බද්දයක් කරන්න හදන. ඒකට ලක්ෂ 100ක් විතර යනවා කියලා මම ওই කෑගල්ලේ බණකට ගියාම අපේ පන්තියේ ළමයි ඇවිල්ලා මට කිව්වා. ඊට පස්සේ මං කිව්වා මං ඉන්න දවසක එන්න අපි මොනවා හරි දෙයක් කරමු කියලා. ඊට පස්සේ දැන් ඒකට ළමයි මගේ පන්තියේ මාත් එක්ක ඉගෙන ගත්ත ළමයි 7 දෙනෙක් විතර ආවා. අර ළඩ හැදිච්ච ළමයාත් ආවා. එතකොට ඒ ළමයා බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එතන ඉස්සරහින් ඇවිල්ලා වාඩි වුණා මාත් එක්ක ඉස්සර පන්තියේ ළඟම ඉගෙන ගත්ත ඒ ළමයිගේ නම ලකී කියලා. මේ කෑගල්ලේ ඉතින් මාළු කඩේ හැම තියෙන දැන් මාතර. එතකොට ඒ දරුවා හොඳට hina වෙලා කතා කරලා හාඳුන්නේ මේ අපේ යාළුව මතකද මේ අපේ පන්තියේ හිටියේ මේ අපි මොනව හරි කරමු හාඳුන්නේ කියලා දැන් හොඳට hina වෙලා ඉස්සරහම මගේ වාඩිලා කතා කරලා ඊට පස්සේ මම කිව්වා එහෙනම් මේ කියලා මට පුළුවන්කමකට නේ බණ පිරිලා නමුත් මම බණක් කරලා එනකොට මං ආයි කෑගල්ලේ දාගත්තා එන බණකට ගිහිලා එන අතරතුර අනුරාධපුරේ ඉඳන් මං ඒ හරහා ඇවිල්ලා කෑගල්ලේ බණක් කරලා එන්නම් ඔය වෙනුවෙන් කියලා පුළුවන්කමකටත් නෙමෙයි අර දරුවට පිහිට වෙන්න ඕන නිසා ඊට පස්සේ මේ බණට අදිනේ දීලා ඊට පස්සේ ඉතින් හොඳට කතා කරලා hina වෙලා ඔය ඉස්කෝලේ යන කාලේ විස්තරත් කතා කරලා ගියා. ගිහිල්ලා සෙනසුරාදා ඉරිදා හවස මට කෝල් එකක් ආවා හාඳුරුනේ අර ලකී නැති වුණා කියලා. ලෙඩේ හැදිලා පිළිකාව හැදිච්ච ළමයා ඉන්නවා. ඒ ළමයාට උදව් කරමු කියලා අර ආපු යාළු අතර ඉස්සරහාම වාඩිලා හොඳට hina වෙලා අවුරුදු 38යි මේ හොඳට hina වෙලා කතා කරලා ගිය ළමයා. කිසිම ලෙඩක් කියලා ගානක් අත් නැති හොඳට හිටපු ළමයා. පපුව අමාරුවක් ආවලු හිටි ගමන් විනාඩි 10ක් ගියේ නෑ. ඉස්පිරිතාලේ යන්නත් ඕනේ නෑ කිවලු. ඊට පස්සේ ඉදාලේ පිටියක් ගාලා නෑ යන් කියලා ගෙනියන ටිකට් නැති වෙලා තියෙනවා. මේ කලින් දවසේ ඇවිල්ලා හොඳට hina වෙලා කතා කරලා ගියා. පහුවදා වෙනකොට මැරෙන්න හිටපු ළමයා ඉන්නවා. හොඳට ආපු ළමයා නැති වුණා. එතකොට දැන් කලින් ඇවිල්ලා කතා කරලා ගිය නිසා මටත් ඒක හිතට වැදුණා. පස්සේ මම දැන් කොහොම හරි යන්න ඕන නිසා බණ දෙක තුනකුත් තිබ්බා. ඒ ඔක්කොම කරලා මහරෑ මං ගියා ගිය අඟහරු අද බදාදා අවසන් කට්ටේට. ඒ අනකොට මට මතකයි ඒ පුතාලා දෙන්නේ හිටියේ ලකී තව පොඩි ළමයෙක් හිටියා. ඒ ළමයාත් අවුරුදු 5කට කලින් ඇක්සිඩන්ට් එකලා මැරිලා. ඒ පවුලේ පුතාලා දෙන්නයි දෙන්නම නැති වුණා තරුණ වයසේ. ඉතින් මං ගියාට පස්සේ ඉතින් ඒ අම්මයි තාත්තා හිටියා. ඉතින් ඈදෑව ටික හිටියා ඔක්කොම ඉතින් වාඩි වෙලා තාත්තා නම් ඉතින් මතක් කර කර ඉතින් කී කියා අඬන්න ගත්තා. අම්මා බිම බලාගෙන හිටියා මෙහා පැත්තේ. මොකුත් කියුවේ නැඹින් බලාගෙන හිටියා. ඉතින් කට්ටියත් විස්තර කතා කරලා ඉතින් මං සංසාරය ගැන කියලා කොහොම තමයි ජීවිතේ පවුලේ 10 දෙනෙක් නම් කවදා හරි මලකෙවල් 10ක්. ඉතින් ওই ටික මං කියලා ඉවරලා පැය භාගයක් විතර ඉඳලා මං ඉතින් නැගිටලා මං කිව්වා මට යන්න ඕනේ. දැන් ගොඩක් රෑ වෙලා හෙටත් බණ ගොඩක් තියෙනවා කියලා. මං නැගිට්ටට පස්සේ ඒ අම්මා මගේ ළඟ හිටියේ. මගේ ළඟටම ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මගේ පුතා තමයි කිව්වා.
හැබැයි මිනිය ගෙනාවට පස්සේ මේ ඔක්කොම අඬනකම් මම බලාගෙන ඉඳලා මං එතනට ඇවිල්ලා දැන් මරණ සතිය වඩනවා කියලා. මගේ ඇඟත් එක්ක හිරිවැටලා ගියා. මෙහෙමත් ධර්මයේ වඩනා ඉන්නවනේ කියලා. ඒ අම්මා අවුරුදු ගාණක් මුද්දට බණ අහන. තමන්ගේ පුතාලා දෙන්නම තරුණ වයසේ නැති වුණා. දැන් මේ ලෙඩක් තිබිලා නෙමෙයිනේ හිටි ගමන් නැති වුනේ. ඒ අම්මා කියනවා හැමෝම අඬනකම් මං ඉඳලා මං දැන් මිනිය ළඟට වෙලා මරණ සතිය වඩනවා කියලා ඒක දිහා බලාගෙන. කොච්චර දියුණුද කියලා හිතන්න. දියුණුයි. මේ අපි අතර එහෙම චරිත ඉන්නවා. හිතන්න බැරි චරිත ඉන්නවා ධර්මය අල්ලපු අය. එතකොට ඒක තමයි සංසාරේ මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. පුද්ගලයා හොයන්න බෑ ධර්මය අල්ලන. සමහර වෙලාවට මේ පාරේ ඉන්න හිඟන්නේක් ඉන්න පුළුවන් අනිත් අයට වැඩිය ධර්මයේ වඩාගත්. බුදුහාඳුරු දවසක් බණ කියනකොට පාරි ගියා ඇඟේම කුෂ්ටියක් හැදිච්ච හිඟන්නේක් සුප්‍රබුද්ධ කුෂ්ටි. අර පිරිස අතරින් ඇවිල්ලා වාඩි වෙලා අහගෙන හිටියා බුදුහාඳුරු බුදු ඇසින් බැලුවා කවුද අද ධර්මාවබෝධය ලබන්නේ? බණ අහන්න ඉන්න පිරිස අතර කෙළවරේ ඉන්න අර හිඟන මිනිස්සය. බණ කියලා අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත්ුනේ කෙනා. එතකොට බලන්න ජීවිතේ ධර්මාවබෝධය කරා යන කෙනා රූපෙන් හොයන්න බෑ, පෙනුමෙන් හොයන්න බෑ, උගත්කමෙන් හොයන්න බෑ. අසූචි කද කරගහගෙන ගියායි දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වුණා. ගෙවල් වල ඔහේ නිකන් පැත්තකට දාලා හිටපු අය මට්ට කුණ්ඩලි ගෙයි පිළිකන්නට දැම්මේ ලෙඩේ හැදුනට පස්සේ. මැරෙන්න වෛද්‍යවරු ගෙන්නුවොත් ගෙවල් වල වස්තුව දකි කියලා මට්ට කුණ්ඩලිය ගෙයි පිළිකන්නේ මැස්සක දාලා තිබ්බේ. බුදුහාඳුරංගු දැක්කෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ රශ්මි ධාරාව බිත්තියට යොමු කරලා බුදුරුවක් මැව්වා. ඒ දිහා හිත පහදවාගෙන මැරලා සැනින් දිව්‍ය ලෝකෙ පහළ වුණේ. ඒ නිසා හිත පහදින කෙනා ධර්මයේ හිත පිහිටන කෙනා කවුද කියන එක හොයන්න බෑ. ඒක සසර පිනක්. ඒ පින ඕනම කෙනෙක් තුල පිහිටන්න පුළුවන්. ඒ පින මතුවෙන්න පුළුවන්. ඒ නිසා බණහන්. පින මතුවෙන්න කරන්න තියෙන එකම දේ බණහන්. හොඳට බණ අහන්න. කාලයක් බණ අහගෙන ගුණධර්ම පුරාගෙන පුරාගෙන යනකොට තමන්ට නොදැනීම සසර පින මතුවෙන්න පුළුවන්. කුසල් බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ ධර්මය දියුණු කරනවා කියන එක පෙර සංසාර පුරුද්දක්. හැමෝටම හිත නැමෙන්නේ ධර්මයේ වඩා. කොච්චර ඇදගෙන ඉන්න හැදුවත් වාඩි කළ බලෙන් බණ අහපන් කියලා ඉඳෙව්වත් අහන්න තියයි නැද්ද? ඈ ඉන්නවා ඒ සංසාර අකුසල්. සමහරු ඉන්න කොච්චර කීවත් වැඩක් නැහැ. කරුම කොච්චර බණ අස්සන්න හැදුවත් වැඩක් නැහැ. එක බණපදයක් අහන්නේ ඌවා වැඩක් නැහැ කියලා යනවා. ඒක තමයි සංසාරයේ අකුසලේ. සමහර චරිත ඊයේ පෙරේද වයසක අම්ම කෙනෙක් එක්කන් ආවා. ඒ අම්මා ඉතින් ඒ දරුව ඇවිල්ලා කිව්වා ආඳුරනේ අම්මට දැන් 90ක් 88ක් හරි 90 බණක් නම් අහන්නේ නැහැ කියලා. ඉතින් ඒ අම්මත් මෙහෙම වාඩි කරලා ළමයි දෙන්න ඉඳගෙන කියන තව පොඩියුන් දෙන්නෙක් හිටියා මුණුබුරාලා පොඩියෝ. උන්ටත් දාංගලි දඟලනවා. ඉතින් අතන හිටියා බිම. ඊට පස්සේ මේ කියනවා දැන් අම්මගේ වැරදි කියනවා. මම හාමුදුරනේ බණක් අහන්නේ නැහැ, බණ පොතක් කියවන්නේ නැහැ, ටීවී එකේ බණ දාලා දීපුවාම රිමෝට් එක අරගෙන වෙනේව මාරු කරනවා කියනවා. ඊට පස්සේ මේ අර අම්මා ඉතින් දැන් කේන්තිය. දැන් විස්තරේ කියනවනේ කේන්තිය. දැන් දත් මිටි කකා ඉඳලා මේ බොරු හාමුදුරනේ බොරු කියනවා. ඊට පස්සේ මං hina මං හෙව අම්මයි මොනවද බලන්නේ කියලා. මොනවද අර වෙ බලන්න තියෙන්නේ කියලා. පොඩි උන් දෙන්න ප්‍රේම දඩීම ප්‍රේම දඩීම කියලා. හොන්න සබයි. මේ අවුරුදු 80 ගණන් වෙනකන් කොච්චර දඩයන් කරලා ඇද්දනේ. හොන්න ජීවිතේ. දැනුත් අතහැර ගන්න බෑ. මැරෙන්න ගිහිල්ලා තාම දඩියන් හොයනවා. කවදා මිදෙන්නද මේ වැන්නේ? ධර්මයක හිත පිහිටන්නේ ලේසි නෑ. බණ ඇහුවට හිතේ ස්වභාවය ඕක තමයි. ඒ නිසා සිහිය පිහිටවගෙන ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් එහෙමනම් අද කතා කරේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව. ඉරියාපත භාවනාවයි
සම්පජන්‍ය කොටසයි. ඉතින් ඒක සරලව මතක තියාගන්න මෙන්න මේ ටික. අපි හිටගෙන හිටියත් වාඩි වෙලා හිටියත් ඇවිද්දත් නිදා ගන්න ගියත් ඉරියව්ව ගැන සිහිය පිහිටවනවා නම් වෙන අරමුණකට යන්න ඉඩ නොදී ඒක ඉරියාපත භාවනාවට අයිති. ඊළඟට අපි කරන හැම වැඩකම මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන දැඩි අදිෂ්ඨානෙන් ඉරියව් පවත්වනකොට ඒක තමයි සම්පජන්‍ය. ඔන්න ඔය ටික සරලව තේරුම් ගන්න. ඔය විදියට හිත රැක ගන්න. ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.